අයිබෝවන් සුබුදෑසනක් අද පැතිකට තුළින් ඔබහමුවන මම කසුන් සමරවීර චීනය අසහය නායකයා මව් සේතුන් ඔහු මෙන මෙහෙම හරි අපූරු කතාවක් කියනවා. තරුණේනි මෙරට අපේ එමෙන්ම ඔබේය. මෙරට අපේ කියලා අපි ඔබට කියන්නේ අතීතයේ සිට වර්තමානයට මෙරට අපි රැගෙන ආපු නිසා. එවගේම මෙරට ඔබේ කියලා අපි කියන්නේ වර්තමානයේ සිට අනාගතයට මෙරට ඔබ රැගෙන යන නිසා. රටක සංවර්ධනයේ එංජිම විදිහට අපි හඳුන්වන්නේ තරුණ පරම්පරාව. රටේ දේශපාලනය තුළ තරුණයට ප්‍රමුඛ ප්‍රබල වකිමක් පැවරන බව නිරන්තරයෙන්ම සඳහන් කළ යුතුයි. එනිසා අපි අද ආරාධනා කළ පැතිකඩට උදෑසනින්ම තරුණ දේශපාලඥයෙක්ට, රටේ තරුණ නියෝජනය කරන දේශපාලනයේ පෙරගමන්කරුවෙක්ට, නිරන්තරයෙන්ම වර්තමාන මේ මැතිවරණ කාල සීමාව තුළ තාරුණ්‍ය කොහොමද ඒට අනුගත වෙන්නේ, තාරුණ්‍ය දකින්නේ කොහොමද, තරුණ දේශපාලඥයෙක් විදිහට මේ ආදී කාරණා සම්බන්ධයෙන් සහ රටේ අනාගතයේ කොහොමද දකින්නේ කියන කාරණා පිළිබඳව කතා බහ කරන්නට අපි තරුණ දේශපාලඥයෙක්ට අද ආරාධනා කළා. කෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරියටයි අපි අද වැඩසටහනට ආරාධනා කළේ. අපි ඔබතුමන්ව බොහොම ගෞරවයෙන් අද උදෑසනම වැඩසටහන පිළිගන්නවා. අපි ආරම්භයක් ලබා ගනිමු ප්‍රවේශයක් විදිහට. මෙන්න මෙහෙම දැන් තරුණෙක් විදිහට ඔබතුමා ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කෑගල දිස්ත්‍රික්කයේ ජනතා මනාපය අරගෙන. අපි රටේ දේශපාලන පක්ෂ, ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තුළ තාරුණ්‍යයට ලැබෙන ඉඩකඩ ප්‍රමාණවත් ඔබ දකින විදිහට? ප්‍රමාණවත් නෑ කසුන්. ඇත්තටම මං හිතන්නේ දැන් ඔබතුමත් මාව තරුණ දේශපාලනයක් හැටියට විග්‍රහ කරා. නමුත් මං හිතන්නේ ඒ වගේම අනික් නාලිකාවලට යනකොටත් ඒ කට්ටියත් කියනවා තරුණ දේශපාලනයක් කියලා. ඒ ඇත්තටම මගේ වයස 45ක්. එතකොට 45 පුද්ගලයෙක්ට තරුණයෙක් කියනවා කියන එක කියන්න බෑ. එතකොට මං හිතන්නේ ලංකාවේ දේශපාලනයේ තියෙන්නේ තරුණයෝයි ඊන් පස්සේ ටිකක් වයසදී කට්ටියයි මධ්‍යම වයසේ දේශපාලනඥයෝ කවුරුත්. ඒ ඔතනම නේද ප්‍රශ්නේ. කියන්නේ දැන් අපි දැන් එක්සත් ජාතීන්ගේ සංවිධාන නිර්වචනය කරන විදිහට වයස අවුරුදු 18ත් 35ත් අතර වයස් සීමාවල ඉන්න පිරිස තමයි තරුණයෝ කියලා හඳුන්වන්නේ. නමුත් දැන් අපේ රටේ දේශපාලනයත් එක්ක ওই කාරණේ දැන් අවුරුදු 18ත් 35ත් අතර අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කවුද ඉන්නේ කියලා අපිට නම් ප්‍රශ්නයක් මතුවෙනවා. ඔන්න 4-5 දෙනෙක් ඉන්න පුළුවන්. දැන් එතකොට තාරුණ්‍යට මං අහ ප්‍රශ්නේ පෙරලා මං ඔබෙන් ඇහුවොත් ඔය කාරණෙත් එක්ක ඔය කාරණේ මත පදනම්ව තාරුණ්‍ය අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුවට එන්න ජනතාව නියෝජනය කරන්න ලැබෙන ඉඩකඩ ප්‍රමාණවත්ද? ඔව්. දැන් ඒ මම විශ්වාස කරනවා ඒ තරුණයි කියලාම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඇමරිකාවේ කොංග්‍රස් එකේදී මං හිතන්නේ අවුරුදු 25ක්ද කොහෙද වෙන්න ඕනේ කොංග්‍රස් එක නියෝජනය කරන්න. එතකොට ඉන්දියාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් ඒ අවුරුදු 18 පුද්ගලයෙක්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බෑ. ඒත් අවුරුදු 25ක්ද කොහෙද වයසක් තියෙනවා. එතකොට සමහර කට්ටියට මෙතනින් තර්ක කරන්න පුළුවන් අවුරුදු 18යි අවුරුදු 25යි කට්ටියට පාර්ලිමේන්තුව නියෝජනයක් නැහැ කියන එක. නමුත් ඒ පාර්ලිමේන්තුව නියෝජනයේදී යම්කිසි අත්දැකීමක් එක්ක පාර්ලිමේන්තුවට ආවොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ වගේම මම හිතන්නේ ඒ ඕනෑම පුද්ගලයෙක් ඒ තරුණ වයසේදී නැත්නම් ඒ ජව සම්පන්න වයසේදී කරන්න මේ ඒ කට්ටියට මම හිතන්නේ නායකත්වයට මීට වඩා ඒ පක්ෂ වලින් යම්කිසි විදිහකට පියවරක් ගන්න ඕන ඒ කට්ටිය නායකත්වයට ගේන්න. මොකද මේක අපි ඇත්ත වශයෙන්ම දකින්නේ කසුන් මේ අප්‍රිකානු රටවලුත් ඒ වගේම ඒ ආසියානු රටවල් වල විතරයි අපි දකින්නේ. නමුත් ඔය බටහිර රටවල් වල අපි එහෙම දකින්නේ නැහැ. දැන් අපි දැක්කා ෆ්‍රන්සේ ඉමනුවෙල් මැක්‍රෝන් අවුරුදු 41යිද කොහෙද ජනාධිපතිවරු අවුරුදු 39යිද ජනාධිපති වෙන්නේ නියුක්ලියර් පවර් එකක්. එතකොට අපි දැක්කා කැනඩාවේ ඊන් පස්සේ මේ ජස්ටින් ට්‍රූඩෝ අගමැති වෙනවා. අපි දැක්කා ඔබාමා මං හිතන්නේ 46යිද කොහෙද 48යිද කොහෙද. එතකොට ඔබාමා මේ ක්ලින්ටන් 46යිද කොහෙද ජනාධිපති වෙනවා. එතකොට 46යිදී ඒ පුද්ගලයා ජනාධිපති වෙලා ඒකර එතුමාට ඒ බලයක් තියෙනවා යුද්ධයක් ඇති කර ගන්න ඕන නියුක්ලියර් වෝ එකක් ඇති කර ගන්න ඕන බටන් එකක් හොබ්බාම ඒ මිසයිල වෙනත් රටකට මිසයිල් ප්‍රහාරයක් එල්ල කරන්න බලයක් තිබෙනවා. නමුත් ඒ වගකීමේ තරුණයන්ට දීලා තිබෙනවා. නමුත් ලංකාවේ වගේ රටවල මං හිතන්නේ අපි අර සමහරලාට කියනවා මේ අත්දැකීම් තිබෙන්න ඕනේ කියලා. නමුත් ඒ 60-70 පැන්නහම පස්සේ තමයි ඒ කැබිනට් එකට උනත් යන්න පුළුවන් වන්නේ. අපි
අපි දේශ අපි මෙහෙම බලමුකෝ සාමාන්‍යයෙන් മന്ത്രി පක්ෂ දෙකෙන්ම එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පළවෙනි වතාවේ පාර්ලිමේන්තුවට යන කට්ටිය එන එක්කෙනෙක්ට මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඔව්. දෙවෙනි වතාවේ සමහර වෙලාවට විපක්ෂෙ ඉන්න පුළුවන්. ඔව්. හරි. ඒකට තුන්වෙනි වතාවේ ගියොත් එහෙම හම්බුනොත් එහෙම ඒකට නියෝජ්‍ය ඇමතිකම. හතරවෙනි වතාවේ අපි දන්නේ නැහැ. හ්ම්. එතකොට පස්වෙනි වතාවේ තමයි එතකොට අර රාජ්‍ය ඇමතිකමක් කැබිනට් ඇමතිකමකට කිට්ටු වෙන්න පුළුවන් වන්නේ. ඒකට පස්වෙනි වතාව කියන්නේ අවුරුදු 25ක් විතර දේශපාලනේ ඉන්න ඕනේ. ඔව්. ඒකට අවුරුදු තියෙක එක්කෙනෙක් පටන් ගත්තත් ඒ කැබිනට් ඇමතිකමක් හම්බ වෙනකොට ඒ අවුරුදු මම හිතන්නේ 55කට කිට්ටු විතර අවුරුදු 20ක් 25ක් ගියන් පස්සේ තමයි කැබිනට් ඇමතිකමක් ලබා ගන්න පුළුවන් වන්නේ. ඒ කියන්නේ උතු කියන්නේ දැන් පර්ණ වීමයි පර්ණත වීමයි කියන්නේ දෙකක්. දෙකක්. පැහැදිලිවම. හරි අපි දැන් එමුකෝ වර්තමාන දේශපාලන වාතාවරණයට දැන් මේ දවස්වල ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් කතා බහ කරනවා සමහරු කියනවා ජනාධිපතිවරණය නොවැම්බර් මාසෙදී තියයි දෙසැම්බර් මාසෙදී අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙයි මේ සියලු කාරණා අතරේ දැන් ඔබ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ශවය. ඔව්. දැන් ඔබේ පාර්ශවයේ සහ ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මේ වෙද්දී සාකච්ඡා පැවැත්මින් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න ඕනේ නැහැ අපිට තනි ගමනක් යන්න පුළුවන් අපිට මේ මෙතිවරණේ දිනා ගන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔය ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන තරුණ කණ්ඩායම කියනවා කියලා ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. ඒතර ඔබ නියෝජනය කරන උතනින් කොයි පාර්ශවයේද? තනි ගමනක් යා යුතුද? එහෙම නැත්නම් එක්ව ගමනක් යාමද ජයග්‍රහණයට හේතුව වෙන්නේ? නෑ මම විශ්වාස කරනවා ජනාධිපති මෙතිවරණයකදී අපි හැම ඡන්දයක්ම එකව කර ගන්න ඕනේ. මොකද මම විශ්වාස කරනවා මේ මෙතිවරණයේදී කඳවුරු දෙකයි තිබෙන්නේ. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයේ කඳවුර අනෙක් කඳවුර තමයි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කඳවුර. ඒකට මම විශ්වාස කරනවා අපි මෙතනදී නෑ මේ මොන ඕනෑම මෙතිවරණයකදී මේ ඡන්දයක් අපිට එපා කියලා එහෙම දේශපාලනයක් කරන්න බෑ. ඒකට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි පාක්ෂිකයන් පුළුවන් තරම් එක්කව කරන්න ඕනේ. හැබැයි ඒ වගේම මම හිතන්නේ අනික් පැත්තෙන් දැන් අර සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ මහලේකම්තුමා එහෙම දෛසිරි ජයසේකර මන්ත්‍රීතුමා එහෙම අර මස් රාත්තලම ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ සහයෝගය බලාපොරොත්තු වෙනවා කියලා ඒකටත් අපි සූදානම් නැහැ. දැන් අපේ දෛසිරි ජයසේකර මේ මන්ත්‍රීතුමා කියපුවේ ඒ විශාල විකෘතියක් තිබෙනවා. දැන් එතුමා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැතුව ජයග්‍රහණය කරන්න බෑ කියලා. නමුත් අපි විවස්ථාව බැලුවොත් එහෙම මේ 150යි එකක් ඕනෑ කියලා විවස්ථාවේ කොතනවත් ඒ සඳහන් කරලා නැහැ. දැන් අපි දන්නවා මේ මෙතිවරණ ජනාධිපති මෙතිවරණයකට ගියොත් එහෙම ඒ 150කට වඩා ගන්න බැරි වුණොත් එහෙම එතකොට දෙවෙනි මනාපේ තුන්වෙනි මනාපේ ගණන් කරනවා. ඒකට ලංකාවේ සාමාන්‍ය මම දන්න තරමින් නම් මේ දෙවෙනි මනාපේ තුන්වෙනි මනාපේ පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මං කියදෙනා තියරටිකලි ඒ 10%ක් ගත්තත් ඒ පක්ෂකින් එයා වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන ඊපස් ඊළඟ පක්ෂවල දෙවෙනි මනාපේ තුන්වෙනි මනාපේ පාවිච්චි කරලා නැත්නම් ඒ ජනාධිපති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතනදී මේ 150ක් පලින්න ඕනෑ කියන එක ඒක මිත්‍යාවක්. ඉතින් මං හිතන්නේ අද අපි බැලුවොත් එහෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි බහුතරම විශාලම පක්ෂය. ගිය අවුරුද්දේ මැතිවරණයේදී ඒක ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ සහෝදරයන්ව එක්කව කරගන්න ඕනේ. එතන තමයි ලේසිම තැන එක්කව කරගන්න. මොකෝ ඒ ප්‍රතිපත්ති වශයෙන් අපේ ලොකු බෙදීමක් නැහැ. අපි එක පක්ෂක ඉඳලා යම්කිසි ඒ දේශපාලන කාරණාවක් මත තමයි පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. තාමත් තම ඔබතුමා පැහැදිලි කරපු අන්දමම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ മന്ത്രി කෙනෙක්. ඉතින් ඒ නිසා ප්‍රතිපත්ති වශයෙන් මෙතනදී ඒ අවුලක් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ඒ පාක්ෂිකයන්, മന്ത്രിවරුන්, සමාජිකයන් අපි ඔක්කොම අපි එක්කව කරගන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියලා. ඔව් ඔව් ඔබතුමා කිව්ව කාරණයක් එක්ක මට මේ ප්‍රශ්නේ ඉස්මතු වුණේ. දැන් ඔබ කිව්වා ඊ අවුරුද්දේ පෙබරවාරි වල තිබ්බ පළාත් පාලන මැතිවරණයේ ඔබතුමාලා බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගන්නවා, ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒක අපි කවුරුත් දන්නවනේ. දැන් පළාත් පාලන මැතිවරණයක ප්‍රතිඵලයයි ජනාධිපතිවරණයක ප්‍රතිඵලය අපිට එහෙම සමගාමී කරන්න පුළුවන්ද? ඔබතුමාලා අධිතක්සේරුවක කියලා ඉන්නේ කියලා මම චෝදනා කරොත්. ඔව් ඒ චෝදනා කරන්න පුළුවන්. නමුත් මේකෙන් අපි බලන්නේ රැල්ල. අපි බලන්නේ රැල්ලක් තියෙනවද පොදුජන පෙරමුණට? අනිවාර්යයෙන්ම. දැන් මම හිතන්නේ ඉතිහාසයේ ආණ්ඩුවක් තියෙනකොට මොන ආණ්ඩුවද පළාත් පාලන මැතිවරණයක්
මැතිවරණ පරාජය වුණේ. ඔව් ඒ ඒ කාරණේ හරි දැන් අපි මේ කතා කරන්නේ මේ වසරකටත් මාස කිහිපයකටත් කලින් සිද්ධ වෙච්ච සිදුවීමක්. ඒ ඒ වුණාට 1948 ඉඳන් 48ටත් ඉස්සෙල්ලා හරි ඒ ඒ ආණ්ඩු බලයේ තියෙන පක්ෂය පළාත් පාලන මැතිවරණ ඔක්කොම ජයග්‍රහණය කරා. නමුත් මේ පළවෙනි වතාවට එතකොට මේ එක්සත් ජාතික පක්ෂයට ඒ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරන්න බැරි වුණේ. ඒකෙන් පේනවා විශාල ආණ්ඩු විරෝධී රැල්ලක් තිබෙනවා කියලා. එතකොට අපි ඒ ගිය පෙබරවාරි ගිය අවුරුද්දේ පෙබරවාරි ඉඳන් අද වෙනකොට ඒ රටේ තත්ත්වය මොකද්ද වෙලා තියෙන්නේ? හොඳ පැත්තකට ගිහිල්ලා තිබෙනවද? ආර්ථික සංවර්ධන වේගය වැඩි වෙලා තිබෙනවද? ඒ ජනතාවට රැකියා දීලා තිබෙනවද? එතකොට එහෙම නැත්නම් එතකොට ඔය ජාතිවාදී ප්‍රශ්නේ තවත් උස්මතු වෙලා තිබෙනවද? එතකොට අපි ගිය අවුරුද්දේ ඉඳන් මේ අවුරුද්ද දිහා බලනකොට සමස්තයක් හැටියට රටේ තත්ත්වය තවත් අගාධයකට වැටිලා තියෙනවා කියන එක තමයි අපිට කියන්න පුළුවන් වන්නේ. එතකොට ඒ වගේ පදනමක් තියෙනකොට අපේ ඒ මම විශ්වාස කරනවා ගිය අවුරුද්දේ තිබිච්ච මේ තිබිච්ච ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සමහරව චෝදනාවක් තියෙනවා දින 52 කාලය තුල නැවත ආණ්ඩුව බාර ගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒකවත් විපක්ෂය යම් ආකාරයකට ඡන්ද කැඩීමකට ලක් වෙන්න ජනතාවගේ අප්‍රසාදය මතුවෙන හේතු වුණා කියලා. මේක යම් ආකාරයක බලපෑමක් නෙමෙයි ඉදිරි මැතිවරණයකදී. ඒක ඉදිරි මැතිවරණයකදීම බලා ගන්න ඕනේ. අපිට මෙතන ඉඳලා උපකල්පනය කරන්න අමාරුයි වෙන්නේ මේ කාරණාව නිසා මේ ඡන්ද අඩු වුණා මේ කාරණා වැඩි වුණා කියලා. නමුත් මං හිතන්නේ ඒක කාරණාවක්ද නැද්ද කියලා අපි කියමුකෝ ඡන්ද අඩු වෙනවා කියලා. ඒකෙදි එතකොට දැන් අපේ එක්සත් ජාතික පක්ෂයේ තිබිච්ච පරතරය දිහා බැලුවොත් එමේ 10%ක් විතර තිබුණානේ ගිය මැතිවරණයේදී. එතකොට ඒ 10%, 10%, 12%, 15%ක් විතර තිබුණා. එතකොට මේකෙන් 15%ක් අඩු වුණාද කියන එක තමයි අපිට කල්පනා කරලා බලන්න ඕනේ. හැබැයි ඒ ඊට වඩා මං හිතන්නේ රටේ ප්‍රශ්න වෙලා තිබෙනවා. අපි ගත්තත් මේ ආර්ථිකය දැන් සම්පූර්ණයෙන්ම කඩාවැටලා තිබෙනවා. දැන් ජීවත් වෙන්න බැරි මට්ටමට බඩු මිල. හරි ඒ අමතරව මේ රටේ තියෙන දැන් ඔය ISIS ප්‍රශ්න වගේ වුණ ප්‍රශ්න ගිය අවුරුද්දේ පෙබරවාරි වෙනකොට තිබුණේ නැහැ. එතකොට ජනතාව අද බලාගෙන ඉන්නවා මේ රජයට මේ ප්‍රශ්න කළමනාකරණය කරන්න පුළුවන් දෙපයිද කියන එක. ඉතින් මං හිතන්නේ අද පැහැදිලිව ඒ පිළිතුරු තමයි මේ රජයට කළමනාකරණය කරන්න බෑ. ජනතාවත් දැන් බලාගෙන ඉන්නේ මොකක් හරි මැතිවරණයක් තියලා පුළුවන් තරම් ඉක්මනටම මේ ආණ්ඩුව ගෙදර ඇරලා අලුත් ආරම්භයකට යන එක. හොඳයි අලුත් ආරම්භයක් ලබා ගන්නවා නම් මේ අලුත් ආරම්භය ලබා ගන්න දැන් අපි වාර්තා වෙනවා ලබන 11 වෙනිදා ඔබතුමාලගේ පක්ෂ සම්මේලනය පැවැත්වෙනවා. එදාට මහින්ද රාජපක්ෂ ඔබතුමාලගේ දැන් ඔය අදහස් කරන්නේ පර්මදර්ශී නායකයා විදිහට තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය බාර ගන්නවා කියන කාරණේ. යම් හේකින් එදාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහත්මයා බාර ගන්නවා වගේම යම් මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගැනීමේ සූදානමක් තියෙනවද? නෑ එහෙම සූදානමක් නෑ. යම් පසුබිම් මන්ත්‍රීවරු කණ්ඩායමක් එහෙම සූදානමක් නෑ. නෑ. හොඳයි. මේක බලපෑමක් වෙන්නේ නැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ගොඩනගන සංධානයකදී ඒ සාකච්ඡා වලට? නෑ මං හිතන්නේ මොකද මෙතනදී මේ කේබල් කිරීමක් නේ කරන්නේ. දැන් ප්‍රතිපත්ති එකයි නම් එතකොටයි මේ පක්ෂ දෙක එක්කව වෙන්නේ නැත්තේ. ඒවල දයසිරි ජයසේකර මහත්තයාට හැමදාම ටීවී එකේ ගිහිල්ලා අපි නැත්තම් දිනන්න බෑ කියලා කියනවා. ඒ කේබල් කිරීමක් කරන්නේ. එතකොට අපි මෙතනදී පෙන්වන්න හදන්නේ ඒ එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳුවර අපිත් එක්ක ඉන්නේ කියන එකයි. අපි ගත්තොත් එහෙම කොමියුනිස්ට් පක්ෂද සම සමාජ පක්ෂද එතකොට අපේ දිනේෂ් ගුණවර්ධන නැමැතුමාගේ මහජන එක්සත් පෙරමුණද මේ පක්ෂ ඔක්කොම නැත්තම් අපේ විමල් වීරවංශ ඇමතුමාගේ ජාතික නිදහස් පක්ෂද මේ පක්ෂ ඔක්කොම අපිත් එක්ක ඉන්නේ. එතකොට ඒ වැඩි ලොකු කඳුර අපිත් එක්ක ඉන්නේ කියන එක තමයි අපි මෙතනදී පෙන්වන්නේ. හොඳයි. ඔබතුමා නම් කරන අපේක්ෂකයා ගැන ඔබතුමා දැනුවත්ද? රටේ සියලුම දෙනා බලාපොරොත්තු වෙන අපේක්ෂකයා තමයි අපි නම් කරන්නේ. රටේ සියලුම දෙනා අපේක්ෂකයෝ කී දෙනෙක් බලාපොරොත්තු වෙනවද? දැන් අපි උපකල්පනය කරොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාද? චමල් රාජපක්ෂ මහත්මයාද? අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි අපි දාන්නේ. ඉදිරි ජනාධිපතිවරණයට. හොඳයි. එතකොට දැන් අපි දැක්ක පහුගිය කාලෙක ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙක් සඳහන් කරලා තිබුණා ඔහුගේ වාර්තාවක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ආණ්ඩු වෙනස් කරන්න යම් මුදලක් වියදම් කරා කියන කාරණේ. මේ විදේශ රටවල විශේෂයෙන් ඇමරිකාවේ බලපෑම ජනාධිපතිවරණයකදී යම් ආකාරයකට ඔවුන් කරන බලපෑම ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? නෑ ඒක ඉතින් හැමදාම වෙන දෙයක්. මම කියන්නේ මේ වරත් එහෙම දෙයක් වෙයිද?
අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේ යම්කිසි බලපෑමක් අපි දැකලා තිබෙනවා. මේක මේ අද ඊයේ වෙච්ච දේවල් නෙවෙයි. ඉස්සර මැතිවරණ ඉඳන් මොකක් හරි ඒ බලපෑමක් අපි දැකලා තිබෙනවා. දැන් අද පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම ඇමරිකාවේ මැතිවරණ වලට අනික් රටවල් මැදිහත් වෙන එක තමයි මෙතනදී ප්‍රශ්නකට වෙලා තිබෙන්නේ. නමුත් ඇමරිකාව අනික් රටවල් වලට මැදිහත් වෙන එක අපි ඉතිහාසයේ ඉඳන් දැකලා තිබෙනවා. ඒ මිලියන මම හිතන්නේ 480ක් ද ඔන්න වගේ ප්‍රමාණයක් තමයි ලංකාවේ, බුරුමේ, තවත් අප්‍රිකාවේ රටකයි මේ ආණ්ඩු වෙනස් කරන්න ඕනේ කියලා මේ කට්ටිය උත්සාහ වියදම් කරේ. ඉතින් ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන්ම අර අර අලුතෙන් Netflix එකේ ඒ ෆිල්ම් එකක් මේව කරලා තියෙනවා, විශේෂයෙන්ම කේබ්‍රිජ් ඇනලිටිකා කියන ඒ ආයතනේ පිළිබඳව කොහොමද ට්‍රම්ප්ගේ ඒ මැතිවරණේ ඒකට ජයග්‍රහණය කරන්න කටයුතු කරේ කියලා. හැබැයි විශේෂයෙන්ම මං හිතන්නේ දැන් ඔය Facebook වගේ දේවල් හරහා යම්කිසි විදියකට මැතිවරණ තවදුරටත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ඉදිරියේදී තියන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක් තිබෙනවා. දැන් ඒ Facebook එක දෙකේ Cambridge Analytica එකට ඒ කට්ටිය හැම පුද්ගලයාම ඇමරිකාවෙන් හැම පුද්ගලයාගේම දත්ත 5000ක් තියෙනවා. දැන් ඔබතුමා උදේට කෝපි එකක් බොනවා නම් ඒ කට්ටිය දන්නවා උදේට කෝපි එකක් බොනවා කියලා. කෝපි එකට කිරි දාලා බොනවා නම් දන්නවා කිරි දාලා බොනවා කියලා. එතකොට කවුරු හරි පවුලේක කෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා නම් ඒක Facebook එකේ දැම්මොත් එමේ ඒක දන්නවා. එතකොට ඒ කට්ටිය ඒ දත්ත ටික අරගෙන ඊන් පස්සේ අර සයිකොලොජිකල් ප්‍රොෆයිල් එකක් හදනවා ඒ ඉන්න ඡන්දදායකයන්ගේ. එතකොට ඒ ඡන්දදායකයන්ගේ වෙනස් කරන්න පුළුවන් ඡන්දදායකයන් මොනවද කියලා ඒ කට්ටිය හොයාගෙන එතකොට ඒ Facebook හරහා දිගට හරහාට Facebook UI අනෙක් සමාජ වෙබ් අඩවි හරහා දිගට හරහාට ඒ යම්කිසි විදියට මනස වෙනස් කරන්න පුළුවන් දේවල් අරිනවා. ඉතින් මම හිතන්නේ මේවා ඉදිරියේදී එන්ඩෙන්ඩ වැඩියෙන් පාවිච්චි කරයි. එතකොට ඇත්ත වශයෙන් මේ ඡන්දදායකයාගේ අවශ්‍යතාවය අනුව ඡන්ද දෙයිද නැද්ද කියන එක මම හිතන්නේ මෙතනදී ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මහජනතාවගේ සැබෑ අවශ්‍යතාවයට එහා ගිහිල්ලා අර යම් යම් සංවිධාන හෝ යම් යම් සමාජ මාධ්‍ය හරහා නිර්මාණය කරන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙයි කියලා තමයි සඳහන් කරන්නේ ප්‍රතිවරණයකදී. හැබැයි දැන් අපි ඒත් මේක තේරුම් ගන්න ඕනේ. දැන් ඒ මම ඒ ඡන්දදායකයන්ට කියන්නේ සාමාන්‍ය මේ වගේ දෙයක් කරන්නේ ඒ මැතිවරණයක් කිට්ටු කරලා ඒ අන්තිම අවුරුද්ද වගේ කාලයක්. එතකොට අපි ඡන්දදායකයන් හැටියටත් අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඡන්දදායකයන් හැටියට මේ මාස අන්තිම මාස 3-4 වෙනවා වෙන දේවල් වලට වඩා අපි සමස්තයක් හැටියට මේ අවුරුදු 4-5 තුලදී මේ ආණ්ඩුව රට හරියට පාලනය කරාද කියන ප්‍රශ්නට තමයි අපි පිළිතුරු දෙන්න ඕනේ. එතකොට මේ සමහර වෙලාවට කියන්න පුළුවන් මේ අවුරුදු 4 අන්තිම මාස 4 කාලයේදී අපි රැකියාව මෙච්චර ගාණක් දේවි, නැත්නම් අපි පාරවල් මෙච්චර ගාණක් හදයි, නැත්නම් අර සීනි බෝල දෙන එක හැම ආණ්ඩුවෙම කරනවානේ. නමුත් ඒක නෙමෙයි මෙතනදී අපි බලන්න ඕනේ. සමස්තයක් හැටියට ඒ අවුරුදු 4-5ක් තුලදී, නැත්නම් අවුරුදු 5ක් තුලදී මේ ආණ්ඩුව මොකද්ද මේ රටට කරේ කියන එක. මං හිතන්නේ දැන් ওই Facebook හරහා එහෙම දැම්මට මේ හැම එකනගේ මේක මනස වෙනස් කරන්නට බෑ. එතනදී ඒ කට්ටිය අර සයිකොලොජිකල් ප්‍රොෆයිල් එකක් දාලා ඒ වෙනස් කරන්න පුළුවන් කට්ටිය මොනවද කියලා ඒ කට්ටිය හඳුනා ගන්නවා. ඉතින් ඒ කට්ටියගේ ඊපස්සේ මනස විතරයි ඒ කට්ටිය වෙනස් කරන්න උත්සාහ කරන්නේ. නමුත් මං හිතන්නේ එහෙම ප්‍රවණතාවයක් අපි ඉදිරියේදී අපි දකි. ඔව් දැන් මෙවර මෙතිවරණත් එහෙම යම් ආකාරයක බලපෑමක් විය හැකිද? කොහොමද ඒ සම්බන්ධයෙන් එහෙම ඔබතුමාට දැනුවත් වීමක් ලැබිලා තිබෙනවද? දැන් ඒක කවුරුත් අපි මෙහෙම කරනවා කියලා කියන්නේ නැහැනේ. දැන් ඔක නමුත් ගිය දැන් අපි ගත්තොත් එහෙම දැන් 2015 මෙතිවරණයේදී තිබුණා පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා. ඒ පොඩි වෙනසක් එකෙන් මිනිස්සුන්ව යම් කිසි මට්ටමකට උනන්දු කරා මේ ඒ ගිහිලා ඡන්ද දාන්න. ඉතින් ඒ බොහෝ දුරට අපි දකින්නේ මේ උත්සාහවලදී විශේෂයෙන්ම වෙබ් අඩවි හරහා කරන උත්සාහවලදී එක්කෝ ඡන්ද දාන එක වැඩි කරන්න, එහෙම නැත්නම් ඡන්ද දාන එක අඩු කරන්න. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ මේ දවස්වල යනවා 225ම හොඳ නැහැ. 225ම එකයි කියලා. හරි දැන් මේකත් ඒ සමාජගත කරලා තියෙනවා. දැන් මම පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉඳන් හරි මේ කට්ටිය ජිනීවා යෝජනා ගේනකොට අපි විරුද්ධ වුණා.
මේ කට්ටිය සිංගප්පූරු ගිවිසුම් ගේනකොට අපි විරුද්ධ වුණා. මේ කට්ටිය ඊන්පස්සේ කොටින්ට ඒ වන්දි ගෙවන්න ඕනේ කියලා කියපුවාම අපි විරුද්ධ වුණා. ඒ රටට මොකක් හරි හොඳ නැති දෙයක් ගෙනාවොත් එහෙම ඒ විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු විරුද්ධ වුණා. නමුත් ඒත් දැන් අද සමහර කට්ටිය මෙතනදී උත්සාහ කරනවා අපිවත් අර 225 ගොඩටම දාන්න. එතකොට මේකේ මොකද්ද මූලිකව බලන්නේ? ඡන්ද දාන එක නැති කරන්න තමයි මෙතනදී උත්සාහයක් ඒ කට්ටිය බලන්නේ. ඕකේ අර මේ මොකද්ද මම ඒ ෆිල්ම් එකක් බැලුවා. ඒකේ විශේෂයෙන්ම කේම්බ්‍රිජ් ඇනලිටිකා එක ගැන. ඒකේ පෙන්නනවා ට්‍රිනිඩැඩ් ඇන් ටොබැකෝ කියන ඒ රටේ. දැන් ඒ රටේ 137ක් විතර ඉන්දියන් ජාතිකයෝ ඉන්නවා, 137ක් වගේ කළු ජාතිකයෝ ඉන්නවා. දැන් මේ කට්ටිය ඒ මැතිවරණයේදී ඒ තරුණ කට්ටියව යොමු කරලා කියනවා අපිට මේ 225 එක 225 එපා වගේ මෙතනදී කට්ටිය පෙන්නනවා මේ දේශපාලනඥයෝ අපිට එපා කියලා. එතකොට අර යූත් මූවමන්ට් එකක් පටන් ගන්නවා. ඒ යූත් මූවමන්ට් එකෙන් පෙන්නන්නේ තරුණ කට්ටිය කියලා ඡන්දේ දානක වැලි කියලා ඉන්න තමයි මේක උනන්දු කරන්නේ. මේකට කළු ජාතියින් තරුණ කට්ටියත් එක්කව වෙනවා, ඒ වගේම ඉන්දියන් ජාතික තරුණ කට්ටියත් එක්කව වෙනවා. නමුත් මේ කට්ටිය දැනගෙන ඉන්නවා ඉන්දියන් ජාතික දරුවෝ කොහොමද ඒ කට්ටියගේ දෙමව්පියෝ කියන විදිහට තමයි වැඩ කරන්නේ කියලා. එතකොට දෙමව්පියෝ කියොත් එහෙම මේ පක්ෂයට දාන්න කියලා ඒ කට්ටිය දානවා. එතකොට අන්තිමට මොකද වුනේ? අර ඉන්දියන් කට්ටියගේ දරුවන් ගිහලා ඡන්ද දැම්ම, කළු ජාතින්ගේ කට්ටිය ගිහලා තවත් ඡන්ද දැම්මේ නැහැ. ඒ නිසා අර ඉන්දියන් ඒ අගමැති ධූරයට ඉල්ලපු ඒ අපේක්ෂකාව ජයග්‍රහණය කරනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ ඒ උපක්‍රම ඉදිරියේදී අනිවාර්යයෙන්ම අනික් රටවල පාවිච්චි කරනවා. ඔව්, මෙහෙම පත්වන ආණ්ඩු රටේ ස්වෛරත්වයට ස්වාධීනත්වයට බාධාවක් නෙවෙයිද මේ විදේශ බලපෑම් වල විදේශ අවශ්‍යතාවලට අනුව පත්වන ආණ්ඩු? නෑ, අනිවාර්යයෙන් මේක බාධාවක්. මම හිතන්නේ මෙතනදී විදේශ බලපෑම් කියලා අපි මෙතන හඳුන්වා ගන්න හොඳ නෑ. මම කියන්නේ මේ දැන් ඉදිරියේදීද මම කිව්වේ අර දැන් ඔබතුමාගෙන මොකද ඩේටා පොයින්ට්ස් 5000ක් තියෙනවා කියලා. එතකොට ඉදිරියේදී ඩේටා පොයින්ට්ස් 70000ක් වගේ වෙනවා ඒ පුද්ගලයෙක්. අපි හිතමුකෝ ඔබතුමාගෙන ඩේටා පොයින්ට්ස් 70000ක් තිබුණොත් එහෙම ඔබතුමාට වඩා විශේෂයෙන්ම ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වගේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් දැම්මොත් ඔබතුමාට වඩා ඒ කට්ටිය දන්නවා ඔබතුමා ඊළඟට මොකද්ද කරන්නේ කියලා. ඔබතුමා තම සමහරලාට තීන්දුව අරගෙන නැතුව ඇති මොන පක්ෂයට ඡන්ද දාන්නේ කියලා. නමුත් ඒ සයිකෝලොජිකල් ඇනලිසිස් එක කියන්න පුළුවන් මෙයා මොන පක්ෂයට ඡන්ද දාන්නේ කියලා. ඒක ඉතින් ඒක තාක්ෂණයක් එක්ක එන දෙයක්. ඒක මේ ලංකාවට විතරක් පොදු දෙයක් නෙවෙයි. නමුත් ඒක ඒ ඇමරිකාවේ බටහිර රටවල වලටත් ඉදිරියේදී එක සැහැඬ පොදු කාරණාවක් වෙනවා. එතකොට මං හිතන්නේ මේකට එක පිළිතුරක් තමයි හුඟක් කට්ටිය කියන්නේ තමන්ට අයිති දත්ත, තමන් පිළිබඳව තියෙන දත්ත, ඒක අර හියුමන් රයිට් එකක් නැත්නම් ඒ තමන්ගේ අයිතිවාසිකමක් හැටියට හඳුන්වන්න කියලා. ඒක මේ ඒ Facebook එකටද නැත්නම් Google එකටද ඒ කට්ටියට ඒ දත්ත අයිතිය ඒ අයිතිය දෙන්නේ නැතුව ඒක ඒ පාවිච්චි කරන පුද්ගලයාට ඒ අයිතිය තියන්න ඕනේ කියන එක තමයි ඒකට විසඳුමක් හැටියට සමහර කට්ටිය කියන්නේ. ඔව්, අපි දැන් ඔය පුද්ගල අයිතිය සම්බන්ධයෙන් කතා කරද්දී මහජන පරමාධිපත්‍ය බලය කියන්නේ ජනතාර්ථීය ප්‍රමුඛ බලය ප්‍රධානම බලය. දැන් ඔය මහජන පරමාධිපත්‍ය බලයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙන සමහරක් මහජන නියෝජිතයෝ ඒ ජනතාවට ඕන විදිහට නෙමෙයි වැඩ කරන්නේ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ. ජනතාවගේ අවශ්‍යතා ඒ ප්‍රදේශයේ ඉන්න මේ මහජනතාවගේ අවශ්‍යතාව උනිටු කරන්නේ නැහැ. ඒනොට තමන්ගේ පෞද්ගලික මතවාද සහ තමන්ගේ අවශ්‍යතාව වලට අනුව තමයි කටයුතු කරන්නේ. අපි දකින්න ඔය සිස්ටර්ලන්තේ වගේ රටවල තියෙනවා මේ රීකෝලින් කියලා සංකල්පයක්. නැවත කැඳවීම වගේ එකක්. ඒ කියන්නේ යම් මහජන නියෝජිතයෙක් අදාළ ජනතාවට අවශ්‍ය විදිහට කටයුතු කරන්නේ නැත්නම් ඔහුව නැවත කැඳවලා තවත් ජනතා නියෝජිතයෙක් ඒ වෙනුවට පත් කරලා යවන්න පුළුවන් ක්‍රමවේදයක්. අපේ රටේ බැරිද මේ වගේ ක්‍රමවේදයක් අත්හදා බලන්න? ඔව්, මම හිතන්නේ ඒ ස්විට්සර්ලන්තයේ ක්‍රමවේදය ගැන අපිට කතා කරන්න හරි අපහසුයි. මොකෝ ඒක ඒ අර ප්‍රජාතන්ත්‍රවාදී සැහැඳ ඉවෝල් වෙච්ච ක්‍රමවේදයක් තිබෙන්නේ. විශේෂයෙන්ම එහෙ ජනමත විචාරණයකට මම හිතන්නේ ආසන් ලක්ෂ දෙකක් වගේ ප්‍රමාණයක් තියෙනවා නම් පුද්ගලින්ට ජනමත විචාරණයකට යන්න පුළුවන්. පාර්ලිමේන්තුව නීතියක් හදලා තියෙනවා නම් ලක්ෂ දෙකක් අස්සංක තිබුණොත් එහෙම මේ නීතියට විරුද්ධව ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතා පරමාධිපත්‍ය එතනදී
වැරදි ඔප්පු කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒ වගේ දෙයක් දැනට ලංකාවේ මේව කරන්න අමාරුයි. හැබැයි මෙතනදී ඒ දේශපාලනය වෙනස් වෙනවා වගේම පක්ෂත් වෙනස් වෙනවා. මොකද පක්ෂ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම 2015 මේ මැතිවරණයේදී අපි කවදාක්වත් කිව්වේ නැහැ ජාතික ආණ්ඩුවක් අපි හදන්න යනවා කියලා. අපි කිව්වේ මහින්ද රාජපක්ෂ අගමැති කරන්න අපිට ඡන්දයක් දෙන්න කියලා. එතකොට මොකද්ද කරේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හරි ඒ ජනතාව දීපු වරම අරගෙන එයාගේ මැතිවරණයේදී යා කියන දේ ජාතික ආණ්ඩුවක් හදන්න යනවා කියලා. හැබැයි අපේ මැතිවරණයේදී අපි කිව්වේ නැහැ. එතකොට මේ කට්ටියගේ ඒ ඡන්දදායකින්ගේ අයිතිය උදුරාගත්ත එක ඒක සදාචාරද කියලාත් අපිට එතකොට ප්‍රශ්න කරන්න වෙනවා. ඔව්. දැන් ওই සදාචාර සම්පන්න දේශපාලනයක් සම්බන්ධයෙන් අපි කතා කරද්දී ඔබතුමාව හඳුන්වා දෙන්න පුළුවන්. දැන් ඔබතුමා මේ වත්කම් බැරකම් ප්‍රකාශයේ හෙලි කරපු මන්ත්‍රීවරු 5 දින අතර එක්කෙනෙක්. නමුත් දැන් ඔබතුමා ගත්තොත් එහෙම මේ ඔබතුමා කටයුතු කරන පාර්ශවයේ ගත්තොත් එහෙම බහුතරයක් දූෂණ චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ මං අහන්න හදන්නේ දැන් වත්කම් බැරකම් ප්‍රකාශය හෙලි කිරීම තුලින් ඔබ අපේක්ෂා කළේ මොකක්ද? මං හිතන්නේ ඒක හරි පියවරක්. මොකෝ දැන් අපි වත්කම් බැරකම් ඉදිරිපත් කරාට ඒ වත්කම් බැරකම් එක ප්‍රසිද්ධ කරන්න බෑ. ඒක දැන් ඕන එක්කෙනෙක්ට මම හිතන්නේ යම්කිසි මුදලක් ගෙවලා ඊපස්සේ ගන්න පුළුවන්. නමුත් ඒක දැන් ඔබතුමා මෙවැනි වැඩසටහනක ඒ වත්කම් බැරකම් පිළිබඳව කතා කරොත් එහෙම ඒකට ඔබතුමාට නඩුවක් දාලා මම හිතන්නේ අවුරුදු 15ක් දොන්න වගේ ලොකු මේ හිර මේ දඩුවමක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි ඉදිරිපත් කරන වත්කම් බැරකම් බොහෝ දුරට ගිහිල්ලා මේ මහලේකම්තුමාගේ ওই කැබිනට් එකක් තියෙනවා. ඒ කැබිනට් එකේ දාලා තිබෙන්නේ ඒ ඒව ආපහු අරින්නත් එහෙම මම හිතන්නේ ඒ අධිකාරි තුනක් විතරයි තියෙන්නේ. ඔක මේ කස්ටම් එකේ කට්ටියට පුළුවන්, ඊන් පස්සේ මම හිතන්නේ බ්‍රයිබරි කමිෂන් එකේ කට්ටියට පුළුවන්, තවත් දැන් CID එකේ කට්ටියටවත් මේ පරීක්ෂණ කරන්න ඕන කිව්වට එම් පරීක්ෂණ කරන්න බෑ. ඉතින් ඒ නිසා ඇත්තටම මෙතනදී වැදගත් වන්නේ මගේ වත්කම් මේ අවුරුද්දේ මෙච්චර තිබුණා නම් ඊළඟ අවුරුද්දේ වත්කම් වැඩි වෙලා තිබුණා නම් ඒ ජනතාවට මේ වැඩිවීම සාධාරණ වැඩිවීමක්ද නැද්ද කියන එක හෙළිදරව් කරන්න ඕනේ. ඒක මම කියන්නේ මේ වත්කම් බැරකම් හෙළිදරව් කරන්න ඕනේ කියලා. ඒක මොකක් හරි ස්වාධීන ඒ කණ්ඩායමකින් හරි ස්වාධීන ආයතනකින් හරි ඒක මෙයාගේ වැඩිවීම සාධාරණ වැඩිවීමක්ද නැද්ද කියලා බලනවා නම් මම හිතන්නේ එතකොට යම් කිසි විදිහකට ජනතාවටත් මෙතනදී මෙයා ඒ සල්ලි හම්බ කරලා නැහැ කියලා එකෙන් ඔප්පු වෙනවා. ඔව් අවසාන විනාඩි කිහිපය අපි ඉන්නේ කෙටි පිළිතුරක් දෙන්න. දැන් තාරක බාලසූරිය කවදා හෝ රටේ තරුණ කටයුතු අමාත්‍යවරයා වුණොත් මුලින්ම මොකද්ද කරන්නේ? තරුණ කටයුතු ඇමතිවරු මම හිතන්නේ තරුණ කටයුතු ඇමතිවරේ මට වඩා තරුණ පුද්ගලයෙකුට දෙන එක ඒක සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. නමුත් කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම අපි තරුණයන් එක්ක දැන් මම එහෙම කියන්නේ දැන් අලුතෙන් ඉන්න ඒ පරම්පරාව මිලේනියම්ස් කියලා කියන්නේ. ඒතකොට මේ මිලේනියම්ස්ලායි අපි හිතන විදියයි සම්පූර්ණයෙන්ම වෙනස්. අපි ගත්තොත් එහෙම මේ මිලේනියම්ස්ලා ඒ මොනවාරි වාහන තියාගන්න කැමති නැහැ, ගෙවල් තියාගන්න කැමති නැහැ, කට්ටිය මොකක් හරි ආයතනයකට වැඩ කරන්න ඒ කට්ටිය එච්චරම ලොකු උනන්දුවක් දකින්නේ නැහැ. තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ තරුණ කටයුතු ඇමති කෙනෙක්ට විශේෂයෙන්ම අපේ තරුණයන්ට ඒ තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච විසඳුමක් තමයි අපි දෙන්න ඕනේ. අද තාක්ෂණය හරහා මම හිතන්නේ මුළු ලෝකෙම විවෘත වෙනවා. ඒ වගේම අපිට තිබිච්ච නැති අවස්ථා විශාල ප්‍රමාණයක් අද තරුණයන්ට විවෘත වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා විශේෂ ඇමති කෙනෙක් හැටියට කොහොමද අපේ මේ තරුණයන්ව තාක්ෂණයත් එක්ක බද්ධ කරලා මේ ලෝකෙට හඳුන්වා දෙන්නේ කියන එක තමයි අපි ප්‍රයත්න කරන්න ඕනේ. හොඳයි, බොහෝ ස්තුතියි. අපි අද කතා බහ කළේ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී තාලක බාරසූරිය මහතා සමගින්. අපි ස්තුතින් ඔබතුමාට අද දවසේ වැඩසටහනට සම්බන්ධයෙන් පිළිබඳව. එමනම් අපි අදට වැඩසටහනින් සමුගන්නයි බලාපොරොත්තු වෙන්නේ. තවත් දවසක ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙනුයි අපි අදට ඔබෙන් සමුගන්නේ. ඔබට සුබ දවසක්.